මෙරටින් දෛනිකව වාර්තා වන COVID-19 ආසාදිතින් සංඛ්‍යාව ඊයේ 350 සීමාව ඉක්මවා ගොස් තිබුණා. ඒ මාසයකට පමණ ආසන්න කාලයකට පසුයි. මේ අතර අද දිවයින පුරා සියලු රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් දෙවන වාරය සඳහා විවෘත කෙරුණා. මේ අතර COVID-19 ආසාදිතින් 357 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනා ගැනුණා. අවසන් වරට 350 ඉක්මවා ගිය දෛනික කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වූයේ මාර්තු 21 වෙනිදායි. ගෙවුණු අවසන් දින පහක කාලය තුල මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවේ ක්‍රමානුකූල වර්ධනයක්ද පෙන්눔 කර තිබෙනවා. ඊයේ හඳුනාගෙනුණු ආසාදිතින් අතරින් 63 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන්ද විදේශගතව සිට පැමිණි 70 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතින් අතරට අයත්. අපි අප්‍රේල් 10 වෙනිදා කරනවා පරීක්ෂණ 8000ක්. මේ පරීක්ෂණ 8000න් 412ක් ආසාදිතය විදිහට හඳුනා ගන්නවා. හැබැයි අපි අප්‍රේල් 14 4074ක් තමයි පරීක්ෂණ කරන්නේ. ඒතකොට මේ පරීක්ෂණ ප්‍රමාණය 8000 ඉඳන් 4000 ගන්නට අඩු වෙනකොට ආසාදිතය ප්‍රමාණයත් 400 ඉඳන් 151 දක්වා අඩු වෙනවා. අවසාන වශයෙන් අපි දැක්කා රෝගය පාලනය කළා කියලා මේ එන අවිධිමත් දත්ත හේතුවෙන් අපේ රටේ මිනිස්සු අවුරුද්ද ගත කරපු හැටි, ඒ අවුරුද්ද ගත කරපු ආකාරය පිළිබඳව අපි සැලකිල්ලක් දක්වනකොට දැනට අපිට ඉතාම ලොකු අවධානමක් තියෙනවා අපි නැවත කොරෝනා රැල්ලකට මූණ දෙනවාද නැද්ද කියන කාරණාව. ඊයේ දිනේදී මෙරටින් වාර්තා වූයේ එක් කොවිඩ් ආසාදිත මරණයක් පමණක් වන අතර, ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 618ක්. අද පසුරුවේ තවත් COVID-19 ආසාදිතින් 204 දිනක හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතින් ගණන 97000ක් දක්වා ඉහළ ගියා. ඒ අතරින් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 3008ක්. අද සෞඛ්‍ය මාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී බෝනවන රෝග පිළිබඳ විශේෂඥ කමිටුව ඇස්ට්‍රාසිනිකා COVID මර්ධ නිලතේ දෙවන මාත්‍රාව මැයි මාස පළමු සතියේ සිට ලබා දීමට තීරණය කළ බව රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චනදස්මන මහතා සඳහන් කළා.